नेटिफिल्म ධर्म दक्षिण बටवटंभू गारु देशकणන් වහන්සේ मात्रले विहारपारे श्वरी विद්‍යनंत महापिरिबෙන් विहाराधीपति फळंका राजराट विश्वविद्यालय माणवर शास्त्र अध्यन अंශय अंशातिपति जेष्ठकातिकाचारय आचार्य पूच्य ओलगंपात्ते चांदश्री स्वामीन වහන්සේ अवसराय स्वामीन වहंස. සමතාචහවාලිසු අਤත්‍රගගච්චම්තු දීවතා සන්ධම්මංමනිරාජස්ස සුනන්තුु සගගමुखදං ධම්මධ සවනෙ කාලු අයංබදන්තා දම්මත් සවනෙ කාලු අයං බදන්තා දම්මත් සවනෙ කාලු අයංබදන්තාා නමුතස්සෙ භගෙවතු අරෙගතුෝ සම්මා සම්බුත්දස්හ නමුතස්ස භගවතුවරගතු සම්මාසම්බුත්දස්ස නොමෝතස්සහ භගවතු අරගතු සම්මා සම්බුදුදස්ස අක්කොච්චිමන් අවදීමීමන් ජිනිමං අහාසිමි ඒචතං උපනයියන්ති වේරංතයේ සං සම්මතිති ශ්‍රද්ධහ සම්පන්න ගුණගරකු සුපෙන්වත්නේ ඔබ සිදනාටම කායික නිරෝගිකමත් මානසක නිරෝගිකමත් ලැබේවා මේ උතුම් ගෞ්තම බුද්ධ සාාසනය තුළදීම චතුරාරි සතති ධරමයම අවබෝධයේ ඒවායි කියලා මොලින්ම හෙමදනාටම ආශිර්වාධිකරන්න කැමැතිී අදත් ෆිල්මාත්නී මේ උතුම් ධර්ම දක්ෂිනාව සඳහා තමන්ගේ පූර්ණ දායකත්තය ලබාදිනවා නොම්බර පයිසියදාහතරෙන් ඒ පාදුක්කපාරමීකොඩ ලිපනී පදංශි ලොකුමානගේ රත්නායක පෙරේරා මහත්තා ඇතුළු පෞුලේ සිළුදනාවිසින්. මේ උතුම් දේශනාවට දායිකත්තය දරන පෙන්න්නත් ඔබසිලු දෙනාටමත් ධර්මය ශ්‍රවනය කරන ලක්වාසී ලෝකුවාසිය ඔබසිලු දෙනාටමත් මේ උතුම් දේශනාවත් තමන්ගේ ජීවිතේහි ධරම අවබෝධී ඇතිකරෑගන්න ඔබට මේ ගෞතම බුද්ධ වාසනය තුළදීම නිවන ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා ජීවිතේට ප්‍රඥාවම පහළවේවායි කියලා මේ වෙලාවිදී ඔබට මුලින්ම කාශ්කිටුවාදී කරන්න කැමතියි පන්න අද අපේ මේ දේශනාව සඳහා මා යොදාගත්ත ගාතාපාටය පින්න්නත්වබට ඉතාමත්ම හුරුපුරුදු ගාථ පාටයක් බොහෝ වෙලාවට ධම්මපදී පරිශිල්ණය කිරීමේදී මේ ගාථාව අපිට නිරන්ත්‍රම මොන ගැහෙන්වා අපට පේනවා මේ ගාතාවට අදාළ වන මෝලික කාරණාවන් විශේෂෙන් මා පාදක කරගත්තේ භාගිතුන් වහන්සේ දේශනා කරන්ටියයදුණු මච්චිම නිකායේෙහි සඳහන් වන උපක්ලේසකන සෝත්‍රයෙහි අන්තර්ගත වන ධර්මපාටයක් තමයි ඔබට අද දේශනාවටමා පාදක කරගත්තේ. විශේෂෙන් මේ කාලාපරිච්චේදයක ලකි අන්නෙම පොසුන් සතියක් උදාාවච්චි කාලපරිච්්‍යේදය. වෙනදට වගේම ඔබටත් ඔබේ නිවසින් රෙසිසේ බැහැරවෙලා තමන්ට යම්යම් ආගමික ස්ථානවලට ගිහිල්ල පත් පිළිවෙත් කරගන්ට එවගේම, මන්ගේ ජීවිතේ තුළ යම්යම් ආකාරයේ හිතු මනාපිට සමහර කටේතු කරගන්ට බැරි වන කාලපරිච්ේදයක්. අපි දන් අපේ ශසනක ඉතිහාසේ තුළ සඳහන්වන බොහෝ කරුණකාරණාවන් සොයාගෙනෙනකුට මේ මහින්දාගමනේ පිළිබඳ බොහෝ තුරතුරු සඳහන්න එනවා. නමුත් ඒ මහින්දාගමනයට අදාලවන ධර්මකාරණාවන් පිළිබඳව නිමෙයි අද මේ දේශනාාවේදිමා, ට වඩත් මතුක කරන්ඩ බලාපොරොත්තුවන්නේ එහෙත් මිහිදුම හරතන් වහන්සේ පමණක්ම නොව ලොෝතුරා භාගිතුන් වහන්සේගේ ධරමේ තුළ තතාගතයන් වහන්සේ දේශනා කරන්ටයදනු ධර්ම පණිවිඩිය තමයි මහිඳම හරතන් වහන්සේ ලංකාවට ගෙනාවේ. මේ සියලුම දේශනාවන් නොල්ල පදනම් වෙන කාරණාව තමයි මේ ලෝකයේ තුළ ජීපත්තන මනුෂ්‍රයන් සත්වයන් ඉතාමත්න සාමකාමී ලෙස ගැටුමින් තොරව ජිවත්වය යුතු යැයි කියෙන කාරණාව සමාදී සිතක්ක තිකරගත්ත මනුෂ්‍යයෙකුට කිසි සේත්ම පින්වත්නී යොමනාවක් ඇතිවන්නේ නැහැ තවත් කෙනෙක් එක ගැටුමක් ඇති කරගන්නට එනිසා අද මේ දේශනාාවට මාපාදක කරගන්නෙත් භාහිතුන් වොහන්සගේ කාලපරච්ේ දේ තුළ කොසබෑනුවර භික්‍ෂුන් මහන්සේලාතර ඇතිවෙච්ච යම්යම් ආකාරෙහි ආරවුලක් පළිබඳව තමයි මෝලිදේශනාවට පාදක වෙන්නේ. හේතු මොකද එවැනි කාරණාවක්මා යොදාගත්තේ කල්පනා කළේ අපට පේනවා මේ ගැටුම් කාරය සභාාවී කියලා කියනෙ එක හැම සමාජ සංස්ථාවක් තුොළම තැතිල්ලා තිබෙන කාරණාවක්. ලෝකයේ බොහෝ තැංවල රටවල් රටවල් අතර ය වගේම ජාතිීන් ජාතිීන් අතර ය වගේම විවිධ බරගවාදී කොටස් අතර ගිවල්දරුවල්වල ආයතනවල, මඟතොටේද දේශපාලනය තුළ පාර්ලිමින්තු තුළ මේ හැම තැනකම් අපට පේනවා යම්යම් ආකාරයෙහි ගැටුම් නිර්මාණවෙලා තිබෙනවා. ඒ ගැටුම් නිර්මාණිවීම නිසාම බොහෝ මානවයාගේ ජීවිතයන් විනාසයට පත්වයෙනවා. එපමනක්මන මේ ස්වභහවධර්මයේ පවාා වෙනස් ස්වභාවකට පත්වයෙනවා. අපිට පුළුවංකමක් තියෙන්ට අවශ්‍ය වෙනවා, ලෝතුරා බුදුරජණන් වහන්සේගේ උතුම් ධර්මය, මේ කියන ගැටුම්කාරේ ස්වභාවයන් නැති කරගැනීීම සදහා. එට අවශ්‍ය කරන මූලේකුමක්ද කියලකෙන කාරණාව අපට ඉතාමත්ම හොඳින් තේරුම් බේරුම් කරගන්ට වශ්‍ය වෙනවා. පෙන්නත්න නිරන්තරිම අපි අවධාරණය කළ යුතු කාරණාව තමයි ඔබ ඔබේ ජීවිතය තුළ මේ හැම ධර්මකාරණාවක් පිළිබඳවම ශ්‍රවණය කරනවට. මේ හැම ධර්ම දේශනාවක් තුළම තිබෙන ධර්මකාරණාවන් තමන්ගේ ජීවිතයෙහි පුරුදු පුහුණු කරගන්නට බට හැකියාවක්ති වෙනවා නම්. එසේ නැත්තොත් ඒ ධර්මකාරණාවන් ජීවිතයේ සිදුවන හැම මුහොතක් පාසාම අපට මිනෙහි කරන්නට පුළුවන්කමක් ති වෙනවා නම් පින්වත්න්නේ ඒ තමයි මේ ධර්මය උබේ ජීවිතයට වඩාත් සමීපවත්තික අවස්ථාව. ඒ නිසා හැම ධර්මකාරණාවක්ම ජීවිතයේ උදාවන හෙම මුහොතක දීම අපිට මිනෙහි කරන්නට හැකියාවක් අවශ්‍ය වෙනවා. එනිසා තමන් අපි ධම්ම විශය කන වචනය භාවිත කරන්නේ සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුගේම දේශනා කරන ධර්ම කාරණාවන් තමන්ගේ මනසේ හිරඳවාගෙන තමන්ගේ ජීවිතයේ ඇතිවෙන සියල්ලෝම අභියෝගාත්මක දේවල්ොලදී විශෙසින් ගැටුම් කාරීත් සවභාවයක්න් ඇතිවෙනහම මහොතකදීම ඒ වෙලාවේදිම තමන්ගේ මනසට මේ ධර්ම කාරණාවක් මෙිනිහි කරගන්නඩ අ වශ්‍යවෙනවා එනිසා අපිට පේනම අපේ ජීවිතයේ තුළ මේ ගැටුම්කාරීස්ව භාාවේ තත්වය බොහෝවෙලාවට පැනනගෙන්නේ අපේ පුද්ජල සන්තානයේ තුොළමයි. ලොවතුරා භාගෙතුන් වහන්සේ තතාගතයන් වහන්සේ ක්තර අවස්ථාවකදී කොසබෑනුවර සමීපෙහි ගෝසිතාරාමයි භාගතුන් වහන්සේ වැඩවාසි කරනවා. පෙන්නත්යබටමහි සූත්‍රදේශනාවට අදාල වනම කාරණාවන් ටික පමණක් මේ දේශනාවට මම පාදවි කරගණ්ඩ බලා පුරොත්වයෙනවා. පස්සෙ බටඔබේ ජීවිතය හා සම්බන්ධ කර ගනිමින් ගලපා ගනිමින් මේ කරුන් කාරුණාවන් පිළිබඳ බොහෝ සේන් ඔබට හිතන්ඩ කල්පනා කරන්ට්‍රඩකඩක් තිබෙනවා තතාගතයන් වහන්සේ ගෝසිතාරාමිහි වැඩවාසය කරනකොට ඒ ආසන්නෙහි වැඩවාසී කරපු ඒවන තංගේ ගෝසිතාාරාමී ආශ්‍රිතුන් වැඩවාසය කරපු භික්‍ෂුන් වහන්සේලා අත්තර එක්තරාකාරෙක ගැටීම් සාගත සභාවයක් ඇතිවනා. ැටීමට ල්ලුච්චි රණාවන් පිළිබඳවත් බොහොවෙලාවට පිවිධාටු අවිිස්තරල් සඳහන්නනවා අපිහිතමු කල්පනා කරමු මන හේතුවක් නිසාහෝ මනයම් හොකාරණාවක් පදනම් කරගෙන මෙ භික්‍ෂුන් මහන්සේලා අත්තර ගැටීම් කාරී සභාවයක් ඇතිවුණා. කෝලහරකාරී ස්භාවයක් ඇතිවුණා. මේ ගැටීමක් ඒවගේම කෝලහලයක් ඇතිවිච්චි බෙලාවකදී ඔබ දන්වා යම්යම් කරුණ කාරණාවන් පාදක කරගනිමින්, වාද විවාද කිරීම කරනවා. ඒවාදවිවාද කිරීමේදී බොහෝ වෙලාවට මිනිස්සෝ භාවිිත්ත කරනදේ තමයි වචන කියන එක. එතකොට ඒ වචන නැමැත්ති හුල්වලින් ඇනගැනීමක් සිෙද්ද කරනවා. වචන කියලා කියන්නේ බොහෝ වෙලාවට අපේ හිත සනසාලන දේවල් වගේම හිත පීඩාවකට කම්පාවකට පත්තන දෙවල් බවට පත්වෙනවා. සමහර ඇත්තන්ට ඇතැම් වචනයක් වැරදිලා, තමන්ගේ කනට එවනත්තං තමන්ගේ ශ්‍රවණය ඉන්ද්‍රියයට ලැබුණනොත්තෙහෙම ඒ මනසේ රඳවාගෙන බොහෝකාලයක් ඒ පිළිබඳව දුක්කි දෙෙනවා. ඒ නිසා වචන කියලා කියන්නේ අපි ඉතාමත්ම පරිස්සමින් අපි භාවිත කළ යුතු වෙනවා. ඒ වචනවල ගතේතු කිසිී දෙයක් ඇත්තේ නැ. පිනත්ති වචන කියලා කියන්නේ අපි සම්මති කරගත්ත දෙයක් ඒ වචනවල කිසිදු හරියක් ඇත්තේ නැ. අපි විවාහරයේ තුළ භාවිතයට ගැනීම සඳහාති වන දෙයක් මිසක්කා, නමුත් අපිට එහි ඒව ග්‍රහණය කරගෙන අපිට ඔස්සේම ගමන් කරන්ට කිසිම හේතුවක් ඇත්තේ නැහි වටිනාකමක් ඇත්තේ නෑ. ොට බලන්ට මේ දේශනාවේදී අපිට පාදක කරගන්න පුළුවන් දෙයක් තමයි ගෙනෙකා කෝලාහල කරගැනීම සිද්ධ කරනවා. වචනවලින් තමයි මේ ඇනගැනීම ගෙනෙක සිදු කරන්නේ. ඔබට පේඩුම ඇති සමහර වෙලාවට ඒ වචන පාවිච්චි කරන ස්භාාවේ තත්තයෙන්. ට එකනිකාගේ තිබෙන්න්නහූ සභාවය මානසික සභාවේ තත්තයේ ඔවුන් ජීවත්තන පරිසරයේ වට පිටටාව. මේ බොහෝ දේවල් එකනිකා භාවිත කරන වචන මගින් පින්වත්නි හඳුනාගන්නට අපට හැකියාවක්තිබෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට පාර්ලිවෙන්න්තුවහි ජීවත්තන්න පිරිස, ඒඇත්තු සමහර කාරණාවන් පිළිබඳව වාදවිවාද කරනකට, ඔවුන් භාවිත කරන වචනවලතිබෙන්න්න වූ කටුකු සභාාවයකුයි වකේද කියලා. ඒවගේ සමහර වෙලාවට බොහොම නූගත් පෙරිසක් ජීවත්තන සමහරවෙලාවට ග්‍රාමය පර්ෂරයක එමනත්තන් බොහෝ දෙනක් එකට එකහු වෙලා ඉතාමත්ම ගුඩා ප්‍රදේශක ජීවත්තන්න පිරිස්සවල භාවිත කරන වචන ඒ දරුවන් භාවිත කරන වචන යම් කාරණාවක් සිද්ධා ඇතිවුණට පස්සේ ඒ සිද්ධිය ඇතිවීමේදී බොහෝ වෙලාවට ඒඇත්තු පාවිච්චි කරන වචන ොයිතර න්නං කටු ස්වභාවයක් තිබෙනවාද පෙන්වති මේ වච්චන කියලා කියන්නේ බොහෝවෙලාවට මේ ගහකුළ සතාසයපාවගේ ජීවිතයට පවා බලපානවා අපට පේනවා තිරිසං සතෙක්කුණත් නරක නපුරු වචනයක් හන්ඬ කිසිසේත් මේ සතා කැමැත්තක් දක්වන්නේෙන් හැ මේ ගහකොල සතා සයපාවට පවා මේ දේ දැනෙනවා අපි හැමදාමත් ඔබ ජීවත්වන පරිසරයත් තුළ ඔබ ජීවත්තන ගෙදර තුළ ඒ වටපිටාාවේ ගස්පළංවලොට බාදරිින් ලිංගතු සෙනිහසින් කතා කරන්න කතා කරන්න. ඔබ ඒවාට ප්‍රියමනාවභාාවයක් දක්වඩ දක්වඩ. ඒ පරිසරේ තුළ පවා පින්වත්ති යම්මාකාරයක සංවිීධ බවක් දැනෙනවා. ඔබදන්නවා මේ පොසොන් කාලපරිච්්‍යේදේ තුළ මිඳ මහරාතන් වහන්සේ මිහින්තලාවට වැඩම කලාට පස්සේ, අට සැටලනක් තුළ භික්‍ෂුන් වහන්සේලා භාවනායෝග වැඩවාශ්‍රය කළා. ඒවිතරක්ම නෙමෙයි ඒ අක්කර දහස්ගණනක් ප්‍රදේශයේ පුරාවටම, ගස් කොළං හෙමතනෙකම පැතිල්ලා තිබුණ. ප මිහින්තලේට යනකොට මහින්තලයෙහි දෙවනිමලුයේදී මිහින්තලා කතිකාවත කියලා පූර ුලිපියයක් තිබෙනවා ගලකින්කොට පපු සෙල්ලිියයක් තිබෙනවා. මෙසෙල්ලිපියයේෙහි මිහින්තලාවෙේහි ජීපත්තිච්චි පිරිස පාලනය කරපුි හැටි ඒඇත්තන්ට පඩිනණඩි ගෝපි හටියහි සඳහන්නෙනවා. පින්නත්ni ඒ ස්ථානෙහි ඒ සෙල්ලිපී සඳහන්නෙනවා ඒ පරිසරී තුළ තිබන්නාව ගස්කොලන් පවා ආරක්ෂා කරගතයතුවා කාරෙ. විශේෂෙන් මී ගස් වගේ ගස් ආරක්සාකරගත්තීවත්තේ, කොහොමදුකිෙනෙක පිළිබඳව සඳහන්නෙනවා. අපිට බලන්ඩ කොච්ච්‍රරටිනාකමක් තිබෙනවාද. හේතුවමකද මේ ගස්පළංවොලට පවා මිනිසුන්ගේ චින්තනය කියෙන එක ගොඩාක් බලපානොවා. බොම කටුක නපුරු මිනිසු ජීවත්තන පරිසරයක් තුළ ගස්කොළංවොල පවා යම් ප්‍රේමනාපස්වභාවයක් ඇත්තේ නැෑ. නමුත් මෛත්‍රී සහගත චේතනාවකින් යොක්තව ජීවත්තන මිනිස්සු වාසිකරන ස්ථානවල, ඒ වට පිටා පරිසරයේ පවා ගස්කොළම් පවා පුදදුමාරවිදිිය ප්‍රීමනාප ස්ොභාවයක් තිබෙනවා. හබදන්ව සමහර වෙලාවට සමහර ඇත්තන්ගේ නිවෙස්වලට ගියපු හම ඒ නිවෙශ්සවලට යන්නට මත්තෙන්ම වටපිටා පරිසරයේ ගස්කොලංගුල තිබින්නාව ප්‍රියමනාප ස්වභාවේ ගේ තුළි ජීවත්ත නැත්තන්ගේ සිතුවිලි ගෙනැත් යම්මා කාරිකපිට හැඟීමක් අදහසක් අපිට මතු කරගන්ට හැකි අවක්ති වෙනවා. ඔය බොහෝ ආරිය උතුමන් වහන්සේලා තමන් වහන්සේලාගේ මනස බඩන්නට කරර්මස්ථාන රැගෙන භාවනාකරන්ට කැලේටගේ පුතැන්මලදී අපට පේනවයි බොහු පරිසරියන් යම් යම්මාකරී ඉතාමත් මික්විනි වෙනස්සේවට ලක්කෙනවා.ඒ සභහව ධර්මයට යම්මාකර කදිගෘහිත වෙන්න දෙවියන්ගේ ඇල්ම බවල්බ පවා ලබාගන්නට බොහොවෙලාවට හේතුවෙනවා. ඒනිසා එකිනිකා අත්තර ප්‍රියමනාප විදියට කතාභා කරනකොට ඒ ප්‍රියමනාප විදදියට කතා කරන පරිසරේ කෙලා කියන්නේ පුදුමාකර විදියේ සුන්දර පරිසරයක් බවට පත්වෙනවා. ඔබ දන්නවා අපේ සිත පිළිබඳව බොහෝ වෙලාවට මේ ධර්මය තළව විග්‍රහ කරන්නේ. අතාගතයන් වහන්සගේ ධර්මය කළ කියන්නෙම මනෝපුබ්බංගමා දම්මා මේ සියලුම ධර්මකාරණාවන්නවලට මුල්ලවෙන්නේ මනසමයි. මනසේ තිබෙන්නාව සිතුවල් ලසභායිමයි. නරක සිතකින් යම් ක්‍රියාවක් කළොත් නරක පලවිපාක අපට ලැබෙනවා හොඳ සිතකින් යම් ක්‍රියාවක් කලොත් අපිට ඒ හොන්ද සිතුලිින් කරපු ක්‍රියාවේ පලවවිපාකත් අපිට ලැබෙනවා. අපි කරපු කුසලා කුසල් කරමයන් අනකොළොව තමයි අපේ බවගමන බොහෝ දෙවල් තීන්දු තීරණය වෙන්නේ මේයාත්මේ තුළදී ඔබේ ජීවිතය ගමන තුළ ඔබ බලාපොරොත්තන බොහෝ කාරණාවන් සිදුවන් න්නේෙත් ඔබ කරන කුසලා කුසල කර්ම එමනත්තං හොඳ නරක ප්‍රියාවන් මගෙන්. මෙ සියලම කාරණාවන්න්නොලට පෙන්වාත්නී මුල් වෙන්නේ අපි දන්නවා අපේ මනසමයි. හනිසාදල් ලෝකී බොහෝ වෙලාවට විදේශ රටවල් ොලත්න් මේ මනස පිළිබඳව පරේෂිණ කිරීම් කරනවා. මනස කියෙලා කැන්නේ අරෝපී ධර්මතාවක්. එනිසා මේක අල්ලලා අපිට කූඩරගන්න පුළුවක්මක් ඇත්ේ නෑ හැබැයි ධර්මය තුළ පෙන්න්නවා මනස්සෙහි පිහිටි ොක්පදව වගේ තැනකද තියන්නන්නේෙ කියේලා. ඔබ දන්නවාත් දූරං ගවන් ඒක චරං අසරීරං ගුහසයන් මේ වගේ ඇත තිබෙන්න්නව අරමුණු අපට ළඟා කරගන්නඩ පුළන්. සමහරලාට සහරඇත්තු වැරදිවිදිට අරථකතනය කිරමක් කරනවා. සිත ඈතට ගමන් කරනවා කියලා නෑ පින්වත්න්නේේ. ඒත තියන අරමුණක් මේ සිතට ග්‍රහණය කරගන්නට පුළුවන්ක මක්තිබෙනවා. ගොහාාවක් වගේ තැනක වාසය කිරීමක් කරනවා. එනිස්සාම සිතුවලිවිුල තියන ස්භාවයක්ත් ඒවගේම චිත්ත තරංග පිළිබඳවත් අද පරේෂණ කිරීම කරනවා. හමෙරිකාී තාමත්තු ප්‍රකට ස්ථනයක් තිබෙන පෙන්න්නවත් මේ චිත්ත රංග පිළිබඳ සිතුවිලි පිළබඳ පේෂණ කරන ආයතනයක් යන්තර්ජාලීයට ගියාට පස්සී. අපට ඒ පරේෂ අත හොගන්න ළන් මක්තිබෙන රිස ්‍ර ලායි. ංගලිසි භාෂාවයෙන් සඳහන් වෙන්නේ. එන සිට පේනවා නූතන ලෝකයේ විද්‍යාත්මක විදියට බොහෝ පරේෂණයන් කරනකොට මේ පරේෂණයන් මීටවුද දෙදස් පන්සේකටසරලා ලෝතරා බුදුරජාණන් වහන්ේ සිද්ධ කළලා. තමන් වහන්සේගේ ඥානීෙන් මේ සියලුම සිතුවල තිෙන ස්භාවේ දක්ක. තව මේ සියලොම සිතුූල්ල තින භාවේ හටගන්නේ කොමද. ඇතිවෙන්නේ කොමද පවතින්නේ කොහොමද නැතිවෙන්නේ කොහොමද යම් ආරමණයක් තන්ගේ සිතැඇතුවට පස්සේ සිතුවිලිවුල සභාවය කොහොමද බවං සි තක්හොද ඇතිවවෙන්නේ. මේ කියන සියලෝම දේවල් තතාගතවයන් වහන්සේ තමන්ගේ ඥානින් විද්‍රහ කලා. ඒ නිසා අපට පේනවා ලෝකයේ තුළ බොහෝවෙලාවට යම්යම් ප්‍රශ්නකාරී ගැටලුකාරී සභාාවයන් නැතිවෙනකොට ඒ ප්‍රශ්න කාරි සහ ගැටලුකාරි සභාාවයන් නැතිවෙන්නේම පුච්චල මනස තුළමයි. එනිසා ගැටුමක් ඇතිවිච්චි තැනක මිනිස්සු ජීවත්තෙන්ට ප්‍රේමණාවපු භාවයක් ඇතිවේන්නේ හැ. ඔය එඇතු හිතන්න්න කල්පනා කරන්නට මේ ගෝසිතාරාමී වැඩවාසේ කරපු භික්ෂුන් වහන්සේලා මේවිදිිය ටෙකිනෙකා අතර කලකෝලාර් ගරමින් කටුතු කරනකොට තබත් භික්ෂන් වහසේ කෙනෙක් භාගිතුන් වහන්සේ සමීපිට ගේල සඳහන් කලා ස්වාමිනි ගෝසිතාරාමී වැඩවාසේ කරන භික්ෂුන් වහන්සේලා සීලුදිනා වහන්සේම එක ටෙක් වෙලා. කිසියම් කාරණාවක් පදනම් කරගෙන එකනෙකා අතර කල කෝලා ලයක් සිෙද කරන තිබෙනවා. වච්චන භාවිත කරන බු නපුරු වචන භාවිත කරනවා. එකනෙකා වචන නෙමැත්තිී ආයුදවලින් ගහ ගැනීමක් සිෙද කරනවා. ඒවෙලා විදි තතාගතයන් වහන්සේ ස්ථානිට බඩම කරලා භික්‍ෂූන් වහන්සේලාට ආමන්තරණය කරන මහණෙනි පයි වැඩේ කරන් ඩෙපා. ඒ නුසු සුසු ක්‍රියාවක් දබර කරගන්න ඩෙපා, කලකෝහල කරගන්න ඩෙපා, මෙ ෝලාහල කරගන්න නැතුව, එබගේම විරුද්ධව වාදවිවාද කරන්නේ නැතුව ඔබොහන්සේලා වැඩවාස කරන්නට මටනං මේ දේශනාව සිද්ධකරන වෙලාවේදී පෙන්ුවත්න්නේ මට දැනිච්චිම කාරණාව තමයි ඔබ දන්වා සමහරවෙලාවට ඔබේ දරුවන් අතරවාදවිවාදවීම සිදුවෙනවා නිවසක් ගත්තරපසි නිව සබ්‍යන්තරය තුළ ජීවත්තන දරුවන් සමහරවෙලාවට මොනොහරි කාරණාවක් පදනම් කරගෙන බොහෝ වාදවිවාද කරගන්න අවස්ථාවන්ති වෙනවා ඒ වාදවිවාදන් කරගන්නකුට සමහර වෙලාවට අවුරුදු ගරනාවක්තිස්සේ ඒ වාදවිවාදය යනවා. තරුණු වෛසේ ජීවත්තන දුවෙක් පුතෙක් කිසියම් කාරණාවක් නිසා වාාධිවාද කරගන්නවා. දේපල නිසා වාදිවිවාද කරගන්න. අම්මතාත්තගේ මිලමුදල් වෙදාගන්නට බැරිව බාධිවිවාද කරගන්නවස්ථාතියනවා. ඉතිංඒ බොහෝ වෙලාවක්කදී අපට පේනෝ අපේ වැඩිහිටි අම්මල තාත්තල එවැනි අවස්ථාවකදි මෙැදිීහත්තිී භක්ෂෙදුවේෙනවා. ඒ මැදිහත් වෙලා අම්මල තාත්තල කියනවනේදුව පුතේ, ම වාදිවාද කරගණ්ඩිපා බේදබින්නවීමක් ඇතිකරගණ්ඩිපා ඒ ගැලපෙන්න්නේි හැ. අපි පවු්ලට ගැලපෙන් න්නේහ. අපි පැවැත්මට ගැලපෙනින් හැ මෙන්න මේ වගේම සභාවයක් නේද අපිට පේෙන්න්නේ ලතුරා භාගතුන් වහන්සේ අ භික්ෂන් මහන්සෙලා සමයේපීට වැඩම කරලා ඒ භික්‍ෂුන් මොහන්සලාට අවවාද කරන්නේ මහනනි ඔය වැඩේ කරන්ඩපා ඔය විදන වාදවිවාද කරන්ඩෙපා කලක හොල හල කර ගන්ඩපා විරුද්ධව කටේතු කරන්ඩප. විලාවිදි හිටපු භික්ෂන් වහසේ කෙනෙක් ලෝතර බදුරජණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමේණී ඔබවහන්සේ මේ ගැෙන කලබලවෙඩපා කතාගතියන් වහන්සේ වෙහිසට පත්තෙන් දත්්‍ය එපා ඔබහන්සේගේ යම්මාකාරේක පල සමාපත්තියක්තිබෙන වන ඔබවහන්සේ පල සමාපත්ති යුක්තු වැඩවාසය කරන්ට අපි මේ ප්‍රශ්නයගේ එක පැත්තිකින් අපි බේරගන්නම් බලන්ට මොනතරං මුොහික්පුුණූ වචන කේපයක්ති මේ සඳහන් කරන්නේ අප සමහරලාවට අපේ දරුවත් අම්ම තාතලට කියේෙනවා අම්ම පැත්තකටලායින්න තාත්ත පතිකටලායින්න අපි මෙවා බේරගන්න අපි බේරගන්න පුළුවන්කුමක්තියෙනවා. අම්මලාට මෙවා බේරන්න බහැ තාත්තලට මෙවා බේරඩ බැයයි කියලා කියේෙනු. මම්ම කීවේ පින්මත්න මේ කියන කාරණාව මුල්ලු සමාජි සංස්ථාවක් පුරහවටම අපිට පේනවා. හැම්ම තැනකම පැතිරිච්චි කාරනාවක් බවට පත්තිලා තිබෙනවා. ඔයත්තු හිතන්න්නපා මේ නිමසක පමණක් තිබෙන කාරණාවක් කියලා. ොහො නිස්සලේ කරණවන් තිබෙනවා. පිවිධ සමාජ ආයතන ගත්තට පසිත් සමාජ ආයතනුලත් පින්වත්න්නේ මේ කාරණාව විදරම දකින්නට පුළුවන්කමක් තිබෙනවා. වැඩි හිටියන්ගේ මෙැදිහත්වීම කියලා කියන එක බොහොවෙලාට සිද්ධ කරන්නකට. අපට පේනවා එවිිනි ප්‍රශ්න සහ ගැටලුකාරයස භාාවයන්ට සමහරලට සහර වැඩිහිටියන් අත ගෙසුවට පස්සේ අපට පේනවා සමහරලාට ජනමාධ්‍යයෙන් පවා වාර්තා කරලා තිබෙනවා. මල තාතල සහල්ලාට ඒතැගොට ගිල්ල මේ ප්‍රශ්ණ විසදඳඩග ාට පස්සේ ගටි නවස්ථාවන්. සමහ රැත්තන්ගේ ජීවිත්‍යයන් පවා නැති වෙනවස්ථාවන් පිළබඳව අපිට දක්නට පළුවක් මක්තිබෙනවා. තුොර අම්මල තාතලට ජීවිතයේ තුළ ලොකු කම්පනයක් ඇති වෙන කනගාට වක් ඇති වෙනවා පෙන්වත්ේ ලෝතරා භාගකිතුන් වහන්සේ අවස්ථා තුනකදීම මේ භික්‍ෂුන් වහන්සේලාට අවවාධ කරනවා ඒ අවාද කරේ මහන නිියෝයිවැඩේ කරන්න්ඩ එපා වාද විවාද කරන්් එපා කෙනනිකා සමඟව ජීවත්තෙන්ට. මෙහිෙම දෙතුම් වතාවක්ු අපිට පේනවා කිසි අ අවස්ථාවකි ද්‍යව්වාදයක් කරනකොට අපේ ජීවිීතේ තුළ එක්තලා කාරයක කලකිරී සහගත ස්වභාවයක්ති වෙනවා. මේ කාරණාව පින්වත්නී ඔබට මා විග්‍රහ කර අ දෙන්ටයනකොට බලන්ට මට අවශ්‍යතාවක්ති වෙනවා නෝතන ලෝකේත් පින්වත්තේ ගැටුම් කළමනා කරණේ පිළිබඳ විශයක් පිත දිිගැනීම සිද්ද කරනවා. ගැටුම් කළමනා කරණය කරන්නේ කොහොම දෙ කියෙනක. ල් ටවල් අ ත ජාතී ජාතින් අතර යම් යම් මා කාරේ ගැටීමක් ඇැතිවෙනකට ඒ ගැටීමම් කොමද කලමනාා කරනය කරන්නන්නේ. ති මේඒ බොහම සමාජ විද්‍යාත්මක විද්‍යත මානව විද්‍යාත්ප පිතර සහර කරණාවන් වි්‍රහකල තියනකොට. මේ වගේ තින මූල බීජය හොයාගන්ට අවශ්‍ය වෙනවා. මේ ූල බීජයේ ොයාගන්නෙ ලෝතර බ දු හාමුදුර පට කියෙල දිල තියවා. අපපිට පේනවාම තතාාගතයන් වහන්සගේ ධර්මය කෙලා කියන්න වර් මාන ලෝකේට. සිෙසි ද හරතන් වහන්සේ ංකාවට වැඩම කරලා මේ ධර්මයේ දේශනා කරනකොට මේ මූලික දේශනාමන්තුළ පාදක කරන්නේම මනුෂ්‍යයාගේ චිත්ත සන්තානය තුළ තිබෙන්නව් ලෝබියයක්ත් දේසියයක්ත් මෝහයක්ත් කියලා කෙන සිතුවලි කළමනා කරණය කරගන්නට වශය කරන මූලික කාරණාවන්තමයි සඳහන් කරලා තිබෙන්නේ අපි දන් පැෙන් පූජා කල්ලලා සිල් රැකල මේ සියලුම දේවල්තු ලපි සිද්ධ කරන්නේම පුංචි කාලේන්දලා ංි දරුවන්ගේ මනසතුළ පවා මේ සංවර සීලී සභාාවය කලා කෙනෙක් ඇති කරන එක. වැඩිහිටියන්ගේ ජීවිතය තුළක් පෙන්වත්න්නේ ඒ කළමනාකරණ ආධ්‍යහත්මික කළමනා කරන අවශ්‍ය වෙනවා. පනිෙසා අපිට ධර්ම පණවිඩිය තවතවත් මේ සමාජයතුල ්‍යප්තිකරන්න රවශ්‍ය වෙනවා ලෝතුරා බුදුරජණන් වහන්සගේ ධර්ම පණවිඩේ රැගෙනපු මිහිඳදු හාමුදුරුන්ගේ ධර්ම පණවිඩිය අපට පේෙනවා අපේ ජීවිතිං සහල්ලට බොහවෙලාට ඇත්තලා ඇත්තල ෑවා. පට සඳහන්කර රවශ්‍යවනීම මුලින් සඳහන් කළ ආකාරයකට ලෝකී සමහර වෙලාවට දැන් විෂ්‍යයක් විතියටම මේ ගැටුම් කළමනාකරණි කෙලා කියෙනෙ විශෂයපෙන්වත් නීගැනීම සිද්ධ කරනවා. සාමාන්‍ය විවහරයේදී ගැටුම කෙලා කියන පදේට අමත්තරව පාවිච්චි කරන වචන කීපයක්ම තියෙනවා. අපි දන්නවා අපිට කියන අපේ කනට ඇහෙන, ඒවගේම පොත්පත්වල සඳහන්නනක වචන කීපය. ආර වුල කෙලා කියෙනවා අරබුදිය කියෙලා කියෙනවා සටන කියලා කියනවා, ප්‍රචන්්ඩත්තිය කෙලා කියෙනවා. මේ ඔක්කූම ඇරගන බෙල්ලුවට පස්සේ මේ සියලුම දේවල්තු ලපිට පේන්නේ කිසියම් කාරණාවක් කිසියම් සිද්ධියයක් පදනම් කරගෙන මේ ගැටුම් කාරී ස්වභභාවයක් එමනත්තං නොසන්සුම් කාරී ස්භාවයක්න් ජීවිතේ තුළ මාන විජීවිතය තුළ ඇතිවක් සිද්ධලති වෙනවා. මේ පිළිබඳ සමහර වෙලාවට ගැමුරින් හොයාගන්ට අවශ්‍ය වෙනකොට කවරු හරි කෙනෙක් මේ ධර්මේශවනය කරනකට වි්‍යාර්ථෙක් න්න පුළම් පරේශයකෙක් වන්න පුළ. ෙනනි කියෙකුට තබ බත් මේ කාරණාවන් පිළිබඳව ගොඩක්කොයන්න පුළුවන්ක මක් තිබෙනවා මේ ගැටුමක් කියල කියන්නේෙ කුමක්ති කියෙක පිළිබඳව හාවට් ශිද්‍යාලි මහාචාරයේ ජෝහන් ගැල්ටුන් කියන මහචරය එසින් අර්ථකථන කපයක්ම පින්වති සඳහන් කරලා තිබෙනවා මේ ගැටුමක් නිර්මාණය වීමේදී බලපාන ඒ තිබෙන්ෙන වියූහය පිළිබඳව චර්ියාවෝ පිළිබඳව ඒවාගේම ආකල්ප පිළිබඳව තරදි ගොඩක්විග්‍රහය කරලා තිබෙනවා එනිසා අපිට ඒ විග්‍රහයන්නක් තතාගතයන් වහන්සේගේ මේ ධර්ම විග්‍රහය ගලපලා බලනකුට, බුදුහාන්දදුරගේ ධර්මය තුොළ ඉතාමත්ම පැහැදිලියව පෙන්වත්න අපට පේනවා මේ විග්‍රහය තාමත් මැනිවිින් සිද්ධ කලාඇති වෙනවා ඉතාමත්ම ලේසින් පහසුවෙන් අපිට මේ අවබධ කරගනරත් පුළුවන්ක මක්තිව වෙනවා. ර ලොකහූ වචන පාච්චි කරල සහර වෙලාට මනිසු මුලාාවකට පත්වෙනවා. ඒ වචන පාච්චි කරන්ට පාවිච්චි කරන්න්න අපට පේනවා යම්යම් මාකාරය අපිට ලොකු බයක් සැකක් ඇතිවෙනවා. නමුත් අපට පේනවා එකම ක්‍රියාවලයක් තුළ තමයි මේ බොහෝදේවල් එක්තර ආකාරයකට යම්යම් ආකාරෙහි යම්යම් සිදුවම් ඇතිවෙන්නේ. තොට මේ ගැටුමක් ඇතිබෙන්නේ ඇැයි මේ ගැටුමක් ඇතිීම සඳහ භික්ෂුණන් වහන්සේලටත් කිසියම් කරනවක් බලපෑවා. ගැටුමක් ඇතිීම සඳහා ගොඩාක් පෙළවට බලපානවා තමන්ට යම් කිසි දෙයක් අයිතිවාසයම් කියන්නගන්න උත්සාහයි. සමහර වෙලාවට යම්යම් සාරධර්ම කාරණාවන් පිළිබඳව ගැටුම් ඇතිබෙන. මන්ට යම්යම් මාආකාරයේ යම්දයක් ලබාගැනීමේ පරමාර්ථය යොක්තව තමන්ට අයිතිවාසිකයම් කෙලා කියෙනකුට එවිනි තැවලද අපිට පේවා පෙන්වත්න්නේේ බොෝ වෙලාවට මේ ගැටුම් කාරයේ සභවයන් කෙලා කියෙනවා ගුඩාක් වෙලට ඇතිීමක් සිදීනවා. මිනිසුන්ගේ ජීවිතයේ තුළ යම්යම් ආකාරයේෙහි අපෙක්සා බංගත්යක් ඇති වෙනකට. ඒ අපක්සා ංගත්තය කළ කැන බලාපපුරොතුන ේවල් ඉට නොන නිසා සමහර වෙලාවට ගැටුම් කාරේ සභාය ඇතිනට ළන් මක්ති වෙනවා. දෙ මේ කොහොම වඋනත් මේ හැම ගැටුම්කාරී ස්වභාවයක් කඇරගත්තත්න් මේ ගැටුම්කාරී ස්වභාවය නිසා මේ සියළම දේවල් ගොඩ නැගෙන්නේ කොහෙද තමන්ගේ මාන සතුළමයි ගොඩ නැගෙන්නේ.ට අපි හොඳවයට හඳුනාගන්ට අවශ්‍යයෙනවා සෑම ගැටුමකමතියෙන මූලිකමකාරණාව තමයි අපේ මනසතුළ ගොඩනැගෙන්න්නව වූ ක්ලේෂ ධහරමයන්. ඒකයි මේ උපක්ලේෂකිලකිෙන සූත්‍ර දේශනාවටත්න් මේ නම විශේෂෙන් පින්මත්න්නේ පාදක කර ගැනිීමක්සි දකළ තිබෙන්නේ ෝකී තුළ ගැටුමකටම ප්‍රධාන හේතුවක්ති වෙනවා ඒ හේතුව තමයි අපට පේනවා ධර්මයේ තුළ සඳහන් කරන කාරණවක්ති වෙනවා ඒ ධර්මී තුළ සඳහන් කාරණාවත් තමයි කාමය කලා කියන්නේ අපි කැමැත්තක් දක්වනේක. අපි කෙනා ලෝබ සහත් සිතක් ඇති කරගන්නවා තමන්ගේ පැත්තට ආකර්ශ නිකරගන්න තමයි හැම වෙලාවක් තුල දීීම අපි උත්සාහකිරමක් කරන්නේ ඒ ගැන්න අපි කැමැති කැමති දේවල් අපට අපේ ජීවිතයට සමී ප කරගන්න. හැම වෙලාවක් තුලදීම උත්සාහ කරන්නේ මට අයි මට අයිතිී මටම යයිති කෙලාකෙනනාකාරයෙකට මටමයිම ප්‍රේමාවපභාාවේ තිබෙන්නේ අයි කෙලා කියෙන හැඟිමි යුක්තව සමහරකාර නවන් තමන් සන්තක කරගණඩ උසාහකිරිමත් කරනවා තම තර දේශ සහගත සිතක් මනුෂයක වයි ජීවිතය තුළ ඇතිවෙනෙකොට හැම වෙලාවක් තුළද දෙම සිද්ධ කරන්නේ තමන්ගේ යම්යම් දේවල් ඇත්තරන්ඩ ගන්නා උත්සාහය. ඔබට පේනවා ඔබට ඔබේ ජීවිතයේ තුළ යම්ඥම් දේවල් ඇත්තරන්ට ගන්න උසාහ කොචරද කියලා. අපි අකමැති දේවල් මේ වෙලාවක් තුළදීව පින්න්නවාවත්න අපෙන් ඇත් කරන්න අපි උසාහ කිරමක් කරනවා. එතකොට මේ මතා ගැටුමක් කියෙනෙ එකක් නිර්මාණයවා එක්කෝ තමන්ට මේවාදීව ලයිතිකරග්ඩෝන අනිත් අයි එතරින් එලවා දමන් ඩොන අයින් කරන්න්ඩෝන. මෙනමී කියනේ මූලික මනෝභාවේ මනෝසිතිවි ලැතිකරගත්තට පස්සේ අපේ මනසත් තුොළ තමයි මේ සියලම ගැටුම්කාරී සභාවියන් පින්න්නවා අති දකින්නට පළුවන්කමක්ති බින්නේ. ඔය එඇතු දන්නවා අපි මනසට ඇතිබින්නා වූ මෙවිනි කලේෂ දධරමියන්. ත්තුූපම සූත්‍රදේශාවේ සඳහන් කරපු ආකාරයකට දාසී ආකාරයකට මේ සිතුවිලි. මේ උපක්ලේශ ධර්මයන් අපේ මනසට යොවවක් වෙනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ ජීවිතේද හරගෙන බලනකුට අභිද්‍යාව එහමනත්තං දැඩි ලෝබය කෝපය එවගේම දැඩිකෝපය, එවගේ ගුණමකොකම ඒවගේම බද්ධ වෛරිය ඉරිශ්‍යාව එවගේ මසුරුකම චාටු බව කපටි බව තදගතිය මානය ඒවිතරක් නම දැඩිමානය මත්තීම ප්‍රමාදී කරෝධය දැඩිකෝපයේවාගේ දේවල් මේවා එකන්නක එක එක ඇරගෙන ගලපාගන බැලුවොත්දෙහෙම තමන්ගේ ජීවිතී තුළ පොච්චර ප්‍රමාණයක් තියෙනවාද කියලා. හොට ඔබට මේ කොයිච්චර ප්‍රමාණයක් තියෙනවාද කියලා කියන්න කාරණාව පින්වත්න්නේ හොඳට ොයාගන්න පොළ ක්මක් තිබෙනවා. ඔය නම්මසින් සඳහන් කරපු සියලුම දේවල් අපේ සිතතුළ උපදන්නාව සිතුවෙලි පොටයි අක්කුසලයට බරවෙච්චි සිතු වෙලි. තොට ඔබ ඒ සීලුම ක්ලේෂ ධර්මියයන්ගෙන් ඔබ මන සෙක්ත්‍රාකාරකට පිච්චීමකට ලක්කෙනවා. ලෝකී තුල මිනිස්ස නිවෙනවායයි කෙලා කියන්නේ ඔන්නඔයි කලා කියන උපක් ්‍රේෂ ධර්මියන්ගෙන් අපේ සිත බේරාගන් අප උත්සාහ කිරීම. රඒක මිනිස්්‍යයා මනුෂ්‍යයාගේ චිත්ත සතානය තුළ ඇතිවෙන්ට ඇතිබෙන්ට ඒ එක්තරාකාරිකට පීඩාකාරරි ස්භාවයක් ඇතිවෙනවා ඒවාගේම ගැටුම්කාරේ ස්භාවයක් ඇතිවෙනවා ගිනිිගන්න ස්වභයක් ඇතිවෙනවා. මි සීලුම දේවල් ඇතිවන්නේ කොහද. මන්ගේ මනසතුළමයි. මගේ මතකේයට නැගෙනවා? අර විසාකා දියනියට තමන්ගේ පියතුමා අවවා දෙයක් දුන්න අබස්ථාව ඒ අවවාද දුන්න වෙලාවිදිකීපදයක් තමයි විභායිහියට අන්ඩිසලා දියනිය ඔබ මතක තියාගණ්ඩ. ඇතුලේ තියෙන ගිනිි පිට දෙන්න්ඩෙ පා පිට තියෙන ගිනි ඇතුළට ග්ඩිපා කෙලකිවවා. තවඩ මේ ගිනි කියල සඳන් කළේමක්ද ගියයක් ඇතුලේ යම්මාආකාරක ඇතිවවෙන්නව ැටුමක් ප්‍රශරයක්. ඒ ගෙයක් එකඇතුලේ ඇතිවෙන්නව වූ ගැටුම සහ ඉසිලු දෙවල් කියලා කියන්නේ මේ ක්ලේෂ ධර්මයන් යම්මාකාරයක ගිනි ගත ස්වභවිකට පත්වීම.තකට සාමාන්‍යෙන් ගින්නක් ඇතිවුණට පස්ස ඒ ගින්නින් යම්ගයක්ක්තුරක් පිච්චිල විනාස්භවිට පත්තෙන්ෙ පොළොන්ක එතතිෙින් ඉවරයි. හැබැයි මනුෂ්‍යීකුයේ චිත්තසන්තානය තුල කිසි අම්මාකාරක ගින්නක් ඇතිවුුණොත්හෙම දේශගින්නක් ඇතිවුණොත්හෙම ඒ ගින්න අවුරුදු ගණනාවක් තිස්සේ මනුෂ්‍යගේ චිත්තසන්තානයේ තුළ තිබෙනවා එනිසා ගිනි කෙලාක් කියයන්නේ පිච්චන දේවල් නිසුන්ගේ ජීවිතය තුළ ගැටුම්කාරේ සභාවයක් තිබෙනවා කියලා කියන්නම පින්නුවත්න්නේ එක ගින්නක් බවටම පත්වෙනවා. ඒ ගින්න නිසාම අපි සරීරේ තුළ ජම්ඥම්මාකාරයේ වෙන සිම්මඇතිවෙනවා. ඔය ඇත්තු හිතන්ට යම්මාකාරයකින් තමන්ගේ ජීවිතයට යම් ආවේකකාරී සභාවයක් ඇති වෙනවා. තරහක් ඇතිවෙන ක්‍රෝධයක් ඇතිවෙන වෛරයක් ඇතිවෙන, පටික සිතත්ක් තමන්ගේ සිේතතුළ ඇතිවෙනවා. අකමැති පුද්ජලයෙක් වස්තුවක් දකිනකට ඒ පුච්චලයා පිළිබඳව වෛරී සහත චේතනාවක් ඇතිවෙනවා. ැුම්මල්ට ගොඩක්වෙලාලට මේ කිය මූි සිද්ධී පන්නවත් නිර්මාණී මක්ෂ දේ. න්න්නහමල්ල සත්‍රදේශනාවේදිීත් අපට මේ කාරණාව පැදරි කරවා මේ බොහෝ කාරණාවන්නමට පාදකවෙන්නේීම කිසියම් තුෘෂ්නා සහගත සභාවයක්. එක්ෝ තමන්ට යම් දෙයක් අඇති කරගන්න ඩබශ්‍යයයි තන් බලාපොරොත්තුවෙච දෙදයක් ට නොවීම කෙල්ල කැන කාරණාව. කොහම නමුත් ඔබට ආවක කාරී සිතු බිල්ලක් ඇතිවුණට පස්සේ ඒ ාවවිකකාර සිතු වෙල්ලත් එක්ක ඔබී සිත කොච්ච පිච්චිකට දීමකට ලක්වෙන්වා. පෙන්ත් මේ ආවේ කාරී සිතුවිල් එනකොට අපේ තියෙන සරීරේ තුොළ තිබෙන්න්නව රුදදිර සංසර්ණ පදධතය සම්ූරයිෙන් වෙනස්සීමකට ලක්කෙනවා. අපේ රුදුදර ධහතු වෙනස්සෙනවා කියලා කියන්නෙම අපේ ශරීරේ තුළ තිබෙන්න්නාව ජනශක්තය සම්පූර්ණයෙන් වෙනස්සීමකට ලක්වෙනවා. මෙවිදාාහකාරි විදිී රෝගාවාාධයයක් ැතිවෙනට පුළුවන්කවක්ත වෙනවා. අපේ සරීරයට අපිදන්න රෝගයන්ට නිධානයක් මේ ශරීරය කියලා කියන්නේ. සරීරේහෙම වෙලාවක් තුලදීම රෝගයන්ට නිධානයක් බවට පත්වෙනවා ඒ නිසා සරීරයේ නිදංගත රෝග විදිර හඳුනාගන්නා බොහෝ රෝගයන් සමහලට බෝ නොවන රෝග විතට හඳනාගන්නා දේවල් ඉතාමත් මක්මණින් වැඩිවෙන්න පොළුවන්කමක්ති බෙනවා. පොයඇත්තු හොඳුවට මීත් ඳු ධර්මපදයේ තමන්ගේ මනසට ග්‍රහණය කරගන්නවා නම් යම් වෙලාවකදි යම් අවස්ථාවකදි අනේමගේ හිතට යම් ආකාරික දේශසාගත සිතක් උපදිනවා නම්. ඒ දේශසාගත සිතක් උපදින වෙලාේදී ඔබ හිතන්්ඩම කල්පනා කරන අවශයනවා. නේ මම මගේ සිත්තට මෙමනි සිතක් ඇතිවුණට පවසේ ම විශස්ව භාවට පත්වෙන්ම. කාටවත් නිමේකින් හානියක් සිදුවන්නේ මටමයි හානියක් සිදුවන්නේ. මටමයි හානියක් සිදුවන්නේ එනිසා මම යමක් ප්‍රකාශයට පත් කරන්් ෙසල කලබලට පත්තයෙන් දෙසල්ලා. මම දහස්වාරයයක් කිහිතන්ඩුන කල්පනා කර්ඩුන ඒ කියෙලා ඔබ හිතල කල්පනා කරලා ඔබට පුළුවන්කොමක් තිබෙන නම් ඔබේ මනස ළමනා කරණය කරගන්ට ඔබ ලෝකයේ ජයගත්ත මනුෂවයෙක් බවට පත්වෙනවා. නිසා අපිට පේනවා මේ ගැටුම්කාරී සභාාවී ඔබට ඔබේ මනස තුළමයි ඇතිවෙන්නේ. ඔබේ මනස තුළ තිබෙන්න්න සිතුවල්ල සභාවේ ත්වයෙක් අපිකිසිවෙෙකුටත් ඔබේ මුහුණ දිහා බැලුවට අපිට අඳුනාගන්නට පුළුවන්කමක් ලැවෙෙන්න්න හැ. නමුත් ඔබ දන්න ඔබට ඔබේ ජීවිතය තුළ මේ විඳවීම කොච්චරනන්තිබෙනවාද කියලා. මෙතනිදි අපිට පේනවා ලෝතුරා බදුරජණන් වහන්සේගේ මේ කාරණාවේදී බුදුහාම්දුරුවෝ ප්‍රායුකක වශයෙන් පුහුණු කරපු කාරණාව පෙන්න්න අත්නි. ඒ වෙලාවිදිී බලන්ට අපට පුළුවන්කමක් තිබෙනවා මේ කාරණාව තුළින් කිසියම් කාරණාවක් ඔබටබේ ජීවිතෙට කහාගන්නට භාගිතුන් වහන්සේ අවස්ථා තුනකදීම අර ගෝසිතාරාමයේ වැඩවාසකර විික්ෂන් මහන්සලට සඳහන් කළේ වාද කරණන්ඩෙපා විවාද කරගන්්ඩෙපා කලාහ කරන්්ඩිපා කිලකිවා. තුන් වතාවක්ම සඳහන් කළ නමුත් අවසානේදී ඒයතු සඳහන් කළේ භාගිතුන් නොහන්සප ඔබහන්සේ වෙෙසට පත්තෙන්ඩෙපා. බොහන්සේ මාධීින් පැත්තක කටලා ඉන්ඩයි කිය සඳහන් කළ. තතර්ග තේවෙලාබේ දී මේ භික්‍ෂුන් වොහන්සේලා හැරදාලා යනවා. අපි ගසියම් කෙනෙකුට අපට පේනවා අවවාධ කරඩ කරන්න අවාධ කරඩ කරන්න ඒත්තුෝ පෙළිගන්නීම නැත්තම් අපි කළයිතු කාරණාව තමයි අපි නිහඩව නි්ශබ්දව සිටීම. එක්කෝ ඒ පුද්ජලයන්ගෙන් තරමක් දුරට හෝ ඇත්තලා ගමන් කිරීම. මබුට සඳහන් කරන්න බුදුරජණන් වහන්සේ වගේ, උතුමන් වහන්සේ කෙනෙකුත් ලෝගේ වැඩහිට පවස්ථාවකද. තමන්ගේ ජීවන කාල පරිච දේ තුළත් විද භික්‍ෂූන් වහන්සේ අතර ගැටුම් කාරරි සවාාවයක් තියෙනකොට බදදු හාදරෝම මැදිහත්තනකොටත් ඒ භික්‍ෂන් වහසලාහි වේ නැත්තං තතාගතයන් වහසේ එත්ත නැති දැනග හිටිය තමන් වහන්සේ හෙසට පත්තවායයයි කියලා. ඒනිසා භාගිතුන් වහන්ේ සිද්ධ කලේ ඔබහන්සේ ලා හෙමන විදට ගැටුම් කාරරි සභකරවීම සිද්ධ කරවා. කුසෑ ුවර පිඩපාත චරිකාවී නිරතවෙලා භාගිතුන් වහන්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ අවස්ථාවේදී දවල් කාලිදී භාගිතුන් වහන්සේ මෙන්න මේ විදිර මේ කාරණාවන් පිළිබඳව සිහිපාත් කරනවා. බලන්ට පින්මත්න මෙතනදී භාගිතුන් වහන්සේ ලොකු දධර්ම පණවිඩියක් අපිට ලබාදීම සිද්ධ කරනවා. තතාගතයන් වහන්සේ කුසබෑ නුවර මේ විදිර පිඩපාත චරිකාාවේ නිරත වෙලා එක තැනක ඉඳල්ලා මේ යම්යම් ආකාරයෙහි මිනිසු තුළ ගැටීම් සහරි සභාවයක් ඇතියෙනවාවනම් ඒ ගැටීම් සහගත සභාාවය තුළ තිබෙන්නව ඇත්ත තත්යෙක් මක්ත කියලා කෙනෙ පහැදලි කරනවා. ම ඔබට සඳහන් කරන්නේ ඔබේ අම්ම කෙනෙක් පිදර තාත්ත කෙනෙක් විදියට ඔබ ඔබේ දරුවන්ටෝ කෞුරුහරි කෙනෙක්කුට යම්යම් ආකාරයේ අවවාධයන් අනුසාසරාව සිද්ධි කරනවා නම්. ඔබේ දරුවෙක් ෝ කිසියම් කෙනෙක් ඒවා පිළිගන්නේ නැත්තම් පෙන්වත්න්නේ ඔබට පුළුවන්කමක් තිබෙනවා. අස්ථාවකදේඔබට නිහට ව නි ශබදව සිටින්. මෛතරින් අදහස් කරන්නේ ඔට ඔබේ ගෙදර අත්තර දල යඩිය ඇයි කියලා. නමුත් පේෙන් නිහෙඩ භාවය කියලා කියන්නේ බොහ ප්‍රශ්ණ ගැටලුව වල්ට ඉතාමත්ම හොඳ පිළිතුරක් බවට පත්තෙනවා. මොකද හේතුව අපි කතා කරන්න කතාකරන්න කතා කරන්ඩ මේ යන හැම මුහතක් තුළදීම පෙන්වත්න්නේ අපට පේෙන්නම යම් ගැටුමක් නිර්මාණවීමයි. නිිෂ්ශබ්දකම පුච්චර පටිනවාද? ඒවසින් සහගත සභාව කොච්චර වටිනවාද. හැබැ ඔබ ඉවසෙනවා යයි කියලා ඇබේ මනසතුල්ල ඒ සිතවිල්ල තනිකරම තබාර්ගෙන ඒ තදකරගෙන ජීවත්වීම චරම්ම හොඳ කාරණාවක්නමේ. හැම වෙලාහවක් තුළලදීම තමන් මනසතුල පුහුණු කරන්නටුවනෑ න ගැටමමුක් කොට ගියොත් මවිෙන සස් සභාවට පත්තියෙන්වා ඊටවැඩි හොඳයි ම නි්බ්ද වෙලා මෛත්‍ර සහත ේතනම යුක්ත බනපදයක් කහලා. දම්ම විචේ කියලා කියන එක දමන්ගේ මනසුතුල මේ මනස කාරි ඇතිරනුවම ජීපත්යෙනවා ෝකයේ මිනිස්සු ගිනිි ගත්තාවයි. නමුත් මම මගේ ජීවිතය තුල මම ගිනි ගණට දෙන්න. මෙ මේ විදිර කිසියම්මා කාරෙක සිතුවෙල්ලක් ඇතිකරගන්නට පුළුවන්ක මක්තිව වෙනවා නම් පෙන්වත්යඔබ. මේ ධර්මය තුළ දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා. බලන්ට භාගිතුන් වහන්සේ ඒ කොසැෑන් නුව පින්ඩ පාත චාරිකකාවේ නිරත්ති වෙලා දවල් කාලදන් වහන්සේ මේ විදිර ධර්ම අවවාධයක් සඳහන් කරන. පුතු සද්ධෝ සමජන න බහලෝ. ඒ දිි වසිං දේශනාවිදි සඳහන් කරනවා යම් කිසි කෙනෙකි ඉතාමත්න මහත් වූ ශබ්ද පවත්තමෙන් ඉතාමත්න කළහකාරයේ විදියට කටයතු කරන කෙන එයා ඇත්තවාශයෙන්ම යා අඥාන මනුස්සේ හැබැයි සමහරලාට මහයියෙන් ශබ්ද ගෝස නගල කතා කරන මිනිසු යඇඒක්කිසිම විලාබග දෙයා තමන් මෝඩයි කියලා කවදාවත්ව හෝ පිළිගන්නේ නැෑ. හැම වෙලාවක් තුළදම හයෙන් ශබ්ද නගල කතා කරන කෙන ොරුට කතා කරන කෙන ශබ්ද නගලා යම් යම්දිවල් ප්‍රකාශයට පත් කරන කෙන එය එහෙම වෙලාවක් තුළදීම යා හිතන්නෙම යා ප්ඩිතයක් කෙලාහිතනවා. නමුත් පෙන්වත්න්නේ ඕ පණඩිතෙක් නෙමෙයි ඕ අඥාන මනුෂ්‍යෙක් බවට පත්වෙනවා. එවිතරක් නෙමි මෙවැනි අවස්ථාවකදී වචන ප්‍රකාශයට පත්කරන්න ගයාට පස්සේ මේ දේශනාවිදී පැහැදලි කිරි මක් කරනවා එය සිහිය මුලාවටට පත්තුලා කරන කාරණාවක්. හොද සිහිකල්පනාවක් තිබෙනමානං. සතියක් අපේ ජීවිතේ තුො පුහුණ වෙලා තිබෙනවනං සතිය කෙලා කැනොද සහිකල්පනාව මේ මොහොතේදී අපි කරන ක්‍රියාව පිළිබඳ අපි හොඳද කල්පනා කිරීම අපි කායනු පස්සන භාාවනාව පිබඳව චිත්තානු පසන භාව පිළිබඳව අපි මිනෙහි කරල තිබරනං සති සම්පජඥය අපේ සේහිියත් හොඳ නුවනත් අපි කරන්න කියැනේ මොකක්ද. මේක ඉතාමත් මුොද සසිහිල්පනං යුක්තුව අපිට කරන්නට පුළුවන්ක මක්ති ෙනවා නං පෙන්වත් අපිට පේනවා ය හව ධාවත්්‍යයාගේ මුවන්. නරක නපුරු වචන භාවිත කිරීමක් කරනින් හැ. ඒනිසා තමන් තන්ව පාලදිී කරගන්ට බැඩියයාකාරයකට තමන්ග මුයිින් වචන පිට වෙනකොට පන්නත්නය සහි මුලාච්චි ස්භාවයකින් මයි කියන්නේ. සමහරවෙලාවට සමහර ඇත්තුූ ඒත්තු දැකලඇති අවසානීදී කියනවන්නේ මට ඒවෙලා දි මොනුවවා වඋනඳ දන්නන්නේම මොනවාකීබද දඩි නැකිල කියෙනවා. ඔබට ඔබේ පාලනය ගිල්හි ලාගේහිල්ලා. ඔබට ඔබේ සහි කල්පනාව සම්පූරෙන් නැති වෙලා ගිහිල්ලා. පෙන්වත්නේ අපේ අපේ සහි කල්පනාව නැතිවෙන අය කියලා කියන්නේ අපි බිනාසස්ව භාවිට පත්වෙන්වා ක්ලේෂ ධර්මියන්ට යම්යම්මා ආකාරයේ ගුදුර ීමක් බට පත්යෙන්ම. ඒනිසා කිසියම් කෙනෙක් සිහිය මුලාවෙලායා වචන භාවිත කරනවානං මුොකය විවෘත කරලා වචන භාවිත කිරීමක් කරනවාං පෙන්වත්නයකි ආදීනෙව තිබෙන්නේ යාටමයි. කිසියම් කෙනෙක් හිතුවොත් කල්පනා කළොත් අසවලා මට බැන්න අසවලා මට ගැහ්වා අසවලාමට ගේ දිවල් පැරැගැනීමක් සිද්ද කලා මාව පැරැද්දවා කියලා. මෙන්න මේ කියන දේවල් ඇතිකරගන්න කොට ස්සියම් කෙනෙක් තමන්ගේ සිත තුොල කරෝධයක් සහිත වෝ සිතක් ඇති කරගන්නවා. පද මේ දේශනාවට පාදක කරගත්ත ගාතා පාටියේ තුළත් පින්මත්න ඒ කාරණාවයි අපි දකිනටළුවන්කමක්තිබෙන්නේ. අපි හැමවෙලාවක් තුළදීම ලෝකේ තුළලපි උත්ස්හරන්නේම එකිනිෙකා පරාජයට පත්කරට අක්කොච්චිමං අවදදිමං අජිනිිමං ආහසසිමී. ඒේච තං උපනයි්‍යහන්තී වේරංතය සංන්න සම්මති. ලෝකී තුො මිනිසු හැම වෙලාවක් තුොලදීමම කල්පනා කරන දෙයක් අහවල් මනුෂ්‍යයා මට බැන්න. අහවල් මනුෂ්‍යයා මට ගැහවා. ආවල් මනුෂ්‍යයාමාව පරාජිතපත් කළ අහවල් මනුෂ්‍යයා මගේ තිෙන දෙයක් පැහැරගත්තා. මෙන්න මේ විිතියට අනුන් ලෝකේ තුල තියෙන දේවල් පිළි බඳව අපි කල්පනා කරන්න කල්පනා කරන්න කල්පනා කරන්න පේසිත ක්ලේෂෙන් බරවෙනම එක්ලේෂෙන් භරවෙනකොට අනිත් මිනිස්සු පිළිබඳව පෙන්ුවත්න්නේ අපේ සිත තුළ අපින් නොදන්වත්වම වෛරී සහත චේතනාවක් ඇති වෙනවා ඒනිසා අපේ සිත තුළ වෛරී සහත චේතනාවක් ඇතිවෙනකොට අපිත් ඔවුන්ට යම්යම් මාකාරයෙහි ඉංසාවන් පීඩාවන් කරන්න බොහෝ වෙලාට ඔත් සහ කිරීමක් කරන මා පින්නත් ලොබෙන් නහන්වා ඔබ ඔබේ ජීවිතයේ තුළබ කොච්චරණං වෛවිදියට විඳවල ඇතිද ජීවිතේ තුළ අන හවල් කෙනාමට බැන්න දුව බැන්න පුතාබැන්න මහත්ත්‍යයා බැන්න ස්සාම්පුරුෂාබන්න බිරිඳ බෙන්න්න. මේ අදිබසයෙන් මේ බැන්නා බැන්නා බැන්න අයයි කියලෙනන එක මචනයකබ පාදක කරගෙන ඔබේ සිත කොච්චරණන් කම්පාවකට පත්ති ීමමක් කරනවාද. ඔබේදේවල් පැගත්තා යයි කියලා සමහරලලා ට කම්පෞව් පත්තින ෛරී සහගත චේතනාවක් ඇති කරගන්නවා. ඒ විතරක්නව පරාජියට පත් කල යයි කියලා යම්යමා කරේ වේදනාකාඩි ස්භාවයක් ඇති කරගන්නවා. ඒ ඇති කරගන්නා හැම මොහොතක් පාසාම පින්නවත්නේ අපට පේනවා පේ ජීවිතයේ තුළ වෛරී සහත චේතනාවක් ඇති වෙන මිසාක්කා. අව දාවත් තමන්ගේ ජීවිතය තුළ සංසිින්දීමක් ඇති වෙන්නේහැ. එනිසා තමයි බුදුරජණන් වහන්සය අපට දේශනා කරන්නට යෙතුනේ නැහි වේරෙන්ෙන ේරාණයේ සම්මන්තිීද කුදාචනං. වේරෙන් ච සම්මන්තී ඒස දම්ම සනන්තුුණු මේ උපක්්‍රේෂ සූත්‍ර දේශනාවහි අන්තර්ගතන ධර්ම පාටයක් විිදර පෙන්න්න අත්තිමික සඳහන් කරන්න පුළුවන්. මේ ලෝකේ තුළ කිස්සිම කාලිකවත්න් වෛරෙන් වරේ වරෙන් වයේ සංසිින්දිනට පුළුවන්ක් මක් ලබලින් හ. එනිසා වෛර නොකිරීම තමයි අපට ගැටුම්ස් කළමනා කරණය කරගන්න පුළුවක් මක් තිබෙන්නේ ලෝකයේ අද ගැටුම් කළමනා කරණය පිළිබඳම් ගන්නන විශයන්තුළ සඳහන් කරනවා. යම් කිසි දෙපාර්ුෂවයක් අතර ගැටුමක් ඇතිවුණට පස්සේ ඒ ගැටුම සංසිීඳීම සඳහා තුන් එනි පාර්ශ්වයක් මැදිීහත්වීම කළ යුතු වෙනවා. ඒ තුන් එනි පර්ශිව කෙළ කියන්නේ කිසිද්වාකාරයක පක්ෂපාති නොවී අපක්ෂපාතිී විදියට මෙැදිහත් එච්චි අවස්ථාවක් වෙන්ඩ අශ්‍ය වවා. එනි ස අපිට පේවා. ලංකාවි ඉතිහාසේ තුොළ සමහර ප්‍රශ්නයති වුණට පස්සේ ඒවිදි සමහර අවස්ථාවන් රාජ්‍යතතාන්ත්‍රික වශන් මදදිහත් විච් අවස්තාවන. ලෝතුරා බුදුරජන් වහන්සේ අපිට පේනවා ගෝසි තරාමේ වැඩවාසකු භික්ෂන් වහන්සේ පිරි සාතර ඇති ච්චේ ගැටම් කාරී සභවිට තුන්ගනි පර්ශියක්කිදි බදුරජන් වහසේදදි ඇත් වුණ. තාගතයන් වහන්සේ දදිහඇත් වෙලා උන්වහන්ස අවවාද කළ නමුත් ඒ අවවාද ඒ භික්ෂන් වහන්සේලා පිළිගත්ත සභාවයක් ඇතිවුණන. අදුරජාණන් වහන්සේ වෙලාවිधී සඳහන් කරනවා යම්ඥ මාකාරේ හරු ඉන්නවා මේ හුරुුවत्ररत ක්්‍රරාකාරක සමගයක් තිබෙනවා මේ හොරු කියයන්නේ प्र්‍රාणගহাतයක් සිिद්ධ करण අය අनिගේ සත්तයන්ගේ තිබෙන්න්නාව යම්ඥ මාකාරහි ධनියන් පැරගන්න පිරිසක් මේ හුරुखाාය මතරत याම්्य මාකාරය සමගයක්තියෙනකොට මේ මිනිස්वතර සමගයක් ඇත්ते हैැ. නිසා මේ කාරणාව बाහිතුන් වහන්සේ පැදලි කරමින් තතාගයන් මහන්ස සඳහन करනवा මේ ලෝකයේ තුල කිසියම් ප්‍රඥාවත්තියයට මනෂයක් සිතිෙනවා නම්. මේ ස්ථානුත්ත ප්‍රඥාවවිගතව ක්‍රියා කරන මනුෂ්‍යයා තමන්ගේ ජීවිතයට හොයාගන්නේ ම කල්්‍යාන මිත්‍රයෙක් මේ කල්්‍යාන මිත්‍රේෙක් සොයාගත්තට පස්සේ ඒ කල්්‍යාන මිත්‍රයත් ෙක් ඉතාමත් හොදින් සහිල්පනම යුතුව ජීවිතයගත කරනවා යට සතුත්ස් ්‍රතිෙන් යුක්තු ජීවිතයගත කරන්න පුළුවන් මවඔට සඳහන් කරන්නේ ලෝකී අපිට කල්්‍යාන මිත්‍ර ොයා ගැන තාමත්ම දුර්ලබයි. ඔබ ජීවිත කාලයේ පුරාාවට ාස්ත්‍රයක කර මිනිස හඳනාගන්න බැ. ඔබ එක නිවසේ ජීවත්වනත් ඔබ මැරණෙකං ඔබේ ස්වාම පුරුෂයාගේ හු බිරිඳගේ දරුවන්ගේ ඥාතිීන්ගේ ගතිගුණ සහරවෙලාවට ගුප්ත තැන් අපිට හොයාගන්ඩ බැෑ. ඒන සපිට කල්්‍යාන මිත්‍රෙක් ජීවිතර ලැෙනවනම් ඒ ඉතාමත්ම වටිනම අරයෝතුමන් වහන්සේලා කලා කැනඔට ඔබ ජීවිතට කල්්‍යාන මිත්‍රියන් වහන්සේලා ලෞත්‍රා බදුරජණන් වහන්සේ කෙලා ක කියැ ඔට ඔබ ජීවිතය හම්ම වන තුම කල්ලයාාන මිත්‍රියයන් වහන්සේ. පතාගතයන් වහන්සේගේ ධර්මය කලා කියන්න පෙන්වත්නේ ඒඒ තාගතයන් වහන්සගේ ධර්මයේ තරං අපිට තවත් කල්්‍යන මිත්‍රයෙක් මී ලෝක තුළැත්තේදැ. මමාසාදාහන් කලේ ඒකයි ඔබට ඔබේ ජීවිතයට ගැටුමක් ඔබ යම් තැනකට යනවානම් ගැටමක්ට මුොලකිරී ක්සිි්ධ කරනවනන්. හැම වෙලාවක් තුළදීම ලෝතුරා භාගීවත් බුදුරජණන් වහන්සේගේ උතුම් ධර්මය සෙහිපත් කරන්ට. තතාගතයන් වහන්සේගේ ධර්මය සෙහිපත් කරන්න දිහිපත් කරන්නට පෙන්වාත්න්නේ ඔබට බුදුරජණන් වහන්සගේ ධර්මය කියේලාකැනීම ඉතාමත්නො හොඳ, ලයානිතරෙක් බට පත්වෙනවා. බාගිතුන් නොහන්සේ ඔබට මේ දෙන අවවාදතුල ඉතාමත්තු වටිනාකාරණාවක්ති වෙනවා. ම සදහන් කරන්නේකයි තතාගතන් නොහන්සගිමි ධර්මේ කෙලා කියන්න පින්වත්නි පුදදුමාකාර විදිී අප අපේ ජීවිතයට ප්‍රායෝග වසෙන් අපිට ළඟාකරගන්න පුළුවන්කුමක්ති බෙනවා. මේ පක්ේෂ සෝත්‍රදේශනාවේදී භාගිතුන් වහන්සේ පැහැදලි කිරීමක් කරනවා කිසියම් අවස්ථාවකදී අපට අපේ ජීවිීතයට කල්්‍යහන මිත්‍රේෙක් ලැබණේ නැත්නම්. මන තං ප්‍රඥාවන්ත ඒවගේ මුොද සිහිකල්පනවක්ති වෙන අපේ ජීවිතයේ සුමගටයාවන අපේ ජීවිතයේ දුකසැප නිරන්තරම හොයා බලමින් කටයුතු කරන ඕනෑම දුකදී විතේකදී කිසියම් කෙනෙක්ත් නොහරවබට ඔබේ ජීවිතය තුළ සිටිනුව නම් පෙන්වත්න්නේ. එවැනි කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ ලොකු වටිනාක මක්ති වන. එවැනි කෙනෙක් තමන්ගේ ජීවිතයයට හොයාගන්ට බැයිනං භාගිතුන් වහන්සේ දේශනා කරන්ටේ දුනා. යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ උදකලා භාවේ ජීවත්තෙම ඉතාමත්නු වටින්වා කළ කිවා. මොනතනං රාජ්‍ය සම්පත්්‍යයක් තිබනත්න් රාජ්‍ය සම්පත්්‍යයක් තුලදී තමන්ට තමන්ගේ ජීවිතයට මෙවැනි කල්්‍යාන මිත්‍ර සම්පත්තියක් ජීවිතේ නැත්තම් එවැනි මනුෂ්‍යයකොට උනත්න් ජීවිතේ තනියම උදකලාවෙලා වනයකට වැදලා තවස් ජීවිතයක් ගත කරනන්න ඉතාමත්න වටිවා කෙළ සඳහන් කලා. ම මෙතනිති සඳහන් කළේ භාගතුන් වහන්සේ, අවධාරණය කරපු කාරණාව තමයි කිසියම් වෙලාවගතති කිසියම් අවස්ථාවකදී අපට ගැටමකට හෝ කිසියම් තැනකට අපි යනවානම්. අපට අපේ ජීවිතයට කල්්‍ය මි්‍ර සම්පති්‍යයක් අපිට නැත්තම් අප සහරලලාට ප්‍රශ් ගැටලු විසඳන්න්න ගහි ගහි හිල්ලා අපි වෙේසට පත්වෙනො න වඩාත් හොඳ උද කලාභාාවයකින් තු ජීවිතය කතකිරීම. ප්‍රශ්නුවට මෙැදිහත්තනට බඩා හොද කලාේ නිශ්ශබ්දව ජීත් ීම ඔබ ඔබ ුතුකම ඉටු කල්ල තිබෙන. බැයි ඔබ නිහට භාාවය කෙලා කියන්නේීම හුද කකලා භාවය කියෙලා කියන්නේීම ඔබ ඔබේ ජවිතය තුල සැනසිම ලගා කරගන්්ඩ හොඳම කාරණාවක් බවට පත්තිෙනවා. එනිසා භාගිතුන් න්ොහන්සේ සඳහන් කරනවා මේ ලෝකී තුළ ජීවත්තින අඥාන මනුෂ්‍යන්නේෙක ගැටුම්කාරේ ස්භාවයක් ඇතිකරගන්නවට වඩා තනීමම ජීවත්තිීම උතුම් කියෙලා සඳහන් කළ. බලන්ට ඒ වචනය මොනතරං වටිනා බුද්ධ වචනයක් බවට පත්තිනවද අද අපිට අපේ ජීවිතයට ප්‍රායෝකික වශයෙන් පෙන්වාත් අපිට කොච්චර වටිනවාද එක පාච්ච කරන්න පුළුවන්කමක්තිෙනවානම්. පාර්ලීයේ ඇතු වගේ පිරිස් පාලනයක් නැතිව මෙ තං පාර්ලය ඇතා තමන්ගේ පිරිසින් අයිංවෙල තනියම හුද කලාවල ජීවත්වෙනවා. අන්න ඒ වගේ අපි මිනිස්සු පාලනය කරන්නට අපි යන්නේ නැතිව බොහෝ අවස්ථාවලදී අපි හදක කලාව ජීවත්තයෙන් පුළුවන් එක කොච්චර වටිනවාද කියලා භාගිතුන් වන්සිය අවධන කලා අපට පේනවා මේ සූත්‍ර දේශනාවවිදී, මේ පක්ල සූත්‍ර දේශනාවිදිී, මේ සඳහන් කරපු කාරණාවත්ය කරගෙන බලනකොට අපට පේනවා බුදුරජණන් වහන්ේ මනුෂ්‍යයාගේ චිත්ත සතා නේතු ලොබදදින්න ක්ේෂ ධර්මයන් මොක්ද කියලා කෙනෙකොදට පැද කිරිීමක් ලා. ඒක මහා ගින්නක් බවට පත්්‍යනය කියෙලා සඳහන් කලා. නමුත් සහර ප්‍රශ්න ගැටුම් අපිට විසදන්න යන්නගොට බොහෝ වෙලාවකදී අපට පේනවා අපී වගේ විනාසස්ස භහමට පත්තේෙනවා. එක්තර කුරල් එෙක් සිිනවා පින්වත්න්නේ කුරල්ලා. මහා අමෝරා වැැස්සක් වහිෙනවා. ඒ වවැස්සේ ඔහ පියාමාගෙන පියාමගණනිය අන්නු උ සහකන නමුත් වැැස්ස ගොඩක් තදයි. පුරල්ලට තේරෙනවා දැන් පියාමගන පියාමගෙන යන්න ගියොත් ඔහු විනිසස් සභවිට පත්වේෙනවා. ඒ නිසා ගහක් තිබෙනවා ගහක අත්තක් තිබෙනවා. ඒ අත්තේහි මොහෝ අදදකින් ඉතාමතුම් පදිින් අල්ලගෙන ඔළු නමාගෙන සිටවා ඇති තරං වෙහැ පං කියල කිය නොන. වැස්ස පහයවුවට පස්සෙමි කරල්ලා පියාබනවා. පින්නත්නයක් අපිට සමහර. ක්්ණ ගටු සහ ගටුම් කාර භාවයගෙනකට. අපි ඒවාට යම්යම් මාකාර අපි ගැටීමොට ලක් පෙන්ඩ ගෝදන්. අපි විනාසස්ස භාවිට පත් වන ඒට වැඩි හොඳ. නි්බ්දව හද කලා වෙලා කාලටට දීලා සහරද දෙවල් පළොඳ හිතන්න කල්පනාකාරන්නකළුව කමක්තිබෙනවා. භාගතන් වහන්සේ මේ කාරණාව භික්‍ෂන් වහන්සේලාටත් තමන් වහන්සේ හිටපු පිරිසටත් අවවාධයක්දි සඳහන් කල්ලා තතාගතයන් වහන්සේ මේ නුවරින් පිටත්වීම භාහිතන් වහන්ස සිද්ද කළ. තතාගතයන් වහන්සේ බාලක ලෝන කාර කියන මේ ගම යම් තැනැක්ති වෙනවද ඒ ස්ථාන්් බඩම කළා. ඒ වැඩවාසේ කරපු ආයිශ්මත් බගු ස්තරන් වහන්සේ සමීපිට ගිහිල්ලා තතාගත්‍යයන් වහන්සේ භගු ස්තරන් වහන්සේගේ සෝද කිමසාසිටිනවා. කොහොමද මහනෙනිි ඔබට ඔේ ආහරය කොමදට යැපීම කොහොමද පසුවසේ වාසය කරනවාද. පෙන්වත්ති මේවා සාමාන්‍ය වශයෙන් කෙනෙකගේ දුක සැපාපිටි විර්ශණය කරනුට ප යහන කාරනවන්. පෙන්වත් මේ ඒ වෙලා විදිී තතාාගතයන් වහන්සේ ඒ ස්ථානෙන් මේ තමන් වහන්සේ වැඩවාසසි කරපු ස්ථානෙන් නවතවතාවක් වෙනත් ස්ථානයක් කළලා බුදුරජණන් වහන්සේ වැඩවාසය කරන්නට තාගතයන් වහන්සේ වැඩම කළා ප්‍රාචීන බංසධානය කියන වනයට තතාගතයන් වහන්සේ වැඩම කළා ඒ අවස්ථාවේදී මේ වනේ තුළ ආයශ්මත් ආනුරුද්ධ තෙරුන් වහන්සේ ඒවගේ නධ්‍යය තෙරුන් වහන්සේ කම්ඹිල තෙරුන් වහන්සේ මේ ස්ථානී වැඩම කළා භාිතුන් වහන්ේ මේ භික්‍ෂූන් වහන්සේලාගින් විම සාසිටනවා බහස කොහොමද ඉතාමත් හොඳින් සිරෙනවාව සමරගින් සිටිනවාද කිසිම කරදරයක් නැද්ද බාධවිවාදයක් නැද්ද. ඒලායිදී තතාගතන් වහන්සේ ගේ මේ වචන අහනකටම මේ භික්‍ෂුන් වහන්සේලා සඳහන් කරන්නේ අනේ ස්වාමීනී. අපි අතර කිසිීම අ සමගයක් ඇත්තේ නෑ. අපි ඉතාමත්ම හොඳින් සමගීව සතුටුව ඒවාගේම කිසීම විරුද්ධවාදයක් නැතුව කිරීහා දිය වගේ එකටක් වෙලා තාමත් මුොදින් අප ීපත්ෙනවා. අපට මේ ජී ත්തීමට මේ වාසනාව ැබිලතියനෙන ස්මന මේ ආ යුතුමන් වහන්සിලාගේ කල්್්‍යාන මිත්‍ර සපත්තියന සාමයි. ස්වාමന අප කවරු හරි කෙනෙක් ප ത ടി ന ප ത ම වහස ප ് ിල්് හන්සේ දා හිල් ന ක්ෂ හන්ස ලා සු පැවීම සිද්ධ කරනවා. ඒവගේ තුර පැന്ന ത ති ണන් വශ න පෙන්ന്ന ത ണ് വശ ඒ පැന്ന ල් ක් බන. යා තිබ කොம் விසි කර යි ක வர்ලා පිරිසුදු කිරීම සිද කරවා. අප ත්‍ර सीීම ගැටීමක් ඇත්තේනැ. යතු දන්නවා සමහර වෙලාබට ගෙදරක உනත් සමහලට පන්සල් නත් යම්යම් කටීතු කරගගේ පහම යාටයි තියෙන්න්නේ ම ටයි ක තියෙන්න්නේ, මේ විද ටෙකිනිකාත පුதுමා කරරිවිදි ගටම් සහ සභාවයක්තිබෙනවා. உදේ නගටட்டுප ෙන ල්ම කடைේ සිද්ධ කරනා පෙන්ුවත් කයිතරන්නම් ්‍රේමණප සභාවයක්ති වෙනෝද. එනි තැක ජීවත්ෙන් අප කොයිතරනම් වාසනමන්ත වෙනවාද. බ නිවස ෙන්ඩ පු ල පන්සල්ල ඩ පුල යතන ඩ පු ලන් කොත්තන හරරි මේ මන්සතුල තිබෙන්න්නාව ම ගැටම් කාරේ ස භාාවය හොඳවට සමනය කරගත් ොත් අප පුළුවන්ක් මක්තිබෙන ප වත්න අප ජීවිත තුල පුදමා කරයි දේ සැසීමක් ඇති කරගන්නන්ඩ. භාගිතුන් වහන්සේ මේ භික්ෂන් වහන්සේලාගේ මේ කටයුත්ත පිළිබඳ වහනකොට තතාගතැන් වහන්ේ ඒ භික්ෂන් වහන්සලලා ක්‍රියාවන් උන් වහන්සෙලා කියෙනෙ කා අතර කටේතු කරන කාරයේ දුක සැප බෙදාගෙන ජීවත්තන ආකාරේ. බලන්නක තාක හන්ස ත් ගේ ುක්ව තාරවා. දේශනා කර න ವ ක ಮ හන්ස ජී දර මන් ප්‍රහින කර ර ළ දශනා කරం ුණ. ම කරුණ කාරණාවನ රගන බල කොට පින් ති බලට ම ී ර ರ ്ී රන්න. ಚර ී ති බස പ වා ಬහිෝ ತ ද සි සද න කලා කාරිකට. ුදු සීයක් ොයිට චුට්ක් වැඩින් ජීවත්තේ වස්ති සයදහක්ම මේ ලෝක තුළ ීවත්වනකොට. අපි ෝකේ තුළ යම් යම් කරුණ රණාවන් පදනම් කරන ගැටීම ඇති කරගන්නකොට අපි මේවා කොහටද ගෙනියන්නේ අපි මරණින් පස්සේ අපි ගෙනියන කිසිදු දෙයක් ඇත්තේෙන් හැ දවස්ති සයිදහක් පමනක් ලෝකේ තුළ ජීවත්වන මිනිසුන්ට අපිට ඇයි කියලා බෙදා හදාගන්නඩ කෙලා කිසිවක් ලෝකේ තුළ ඇත්තේ නැ. ලකයේ අවිද්‍යාවට පත්තිච්ච මුලාට පති ච් ිනිස්සන්? මේ මට අයිති අනේ මගේ දෙවල් පැහරැගත්තා මගේ දෙවල් නැතිවෙලාගයා විනාශස්වභාවිට පත් වනා මගේ දේවල් නැතිවුණනා අහිතරක් මනෙමෙයි මාව පරාජ්චිට පත් කළා මේ අදී වශෙන් මේ එක වචනයක් වෝ සමහර දෙේවල් පාද කරගන තන්ගේ මනසතුල ක්ලේෂ දරුවෙන් මතු කරගන. අවරුදු ගණාවක්තිසේ පීඩාවකට පත්තෙන්වා නමුත් පෙන් අත්ති ධර්මේ හොඳදවර තේරුන්ගත්ත කෙනෙක්. ජීවිතයට ධර්මයම කල්්‍යානමිත්‍රියයා බවට පත් කරගත්ත කෙනෙක් ජීවිත කවරම දාක්වත් මෙබිනි ප්‍රශ්න ගැටලුවලින්. තමන්ගේ ජීවිතයේ මුලාවකට පත් කරගන්නේ නැ. එන්සාමේ පොසුන් සතියක් උදාාවන කාද පරිච්චේදය තුළ අපට පේනෝ භාගිතුන් නොහන්ස අපට දේශනා කරන්නට යෙදනේම ලෝකෙ තුොළ ජීවත්න මිනිස්සු මානවයා කිසිම ගැටමකින් තොරබ ඉ එකිෙ කාතර ප්‍රේමන අපප සභවි ත්තුව ජීවත්ත ෙන් ියය කියෙලකෙන කාරණාව. පංචසීල ප්‍රතිපත්තියන ගමන කරමින් එවගේීමම තමන්ගේ සිත් තුල, ෝබ දේශ මොහෝ සිතුබිලි නැතිරලා සීලයේ සමාධිය තිකරගන ප්‍රඥාව ඇතිකරගෙන යහපත් ලෙස අවෝධිගියික්තෝ ජීවත්තෙනවනං අපේ ජීවිත මොනතරන්න සුදර ජවිත බවට පත්තෙන් මද. ඔබට ඔබ නිවස මොනතරං සුන්දර පරිසරයක්ද. ඔබට ජීවත්තෙන්න්න කොයි තරං හොඳර සුන්ද්‍රරිසරයක් නිර්මාණ වෙලා තිබෙනවාද. සමහරලාට මෙවිනි ස්භාවයක් ගැතුම්කාර සභාවයක් ඇතිවුණහම. ඔබට ඔබේ නිවස අපයක් බවට පත්වෙලා තිබෙනවා මොනතර න්දදිරීක ජීවත්තුනත්. බට පරිසරේ තුළ ජීවත් ෙන් හිතාක් න්නේ නැ. එ ප ීවත් න න්දිරේද ැල්පතේදකිෙනගන මේ ප්‍රශ්න තිබෙන්නේ. ඔබට බේ සිත තුළ මේ කරුණ කරණාව ෆිඳ ොයි තරන්න අබුධික ත්තුව ජීවත් න දකෙන කරනාව. ඒනි සාපි න්නවත්න. අපි හැමක් කෙනෙක් උත්සාහ කරමු, අපේ ජබීතේ තුළ මේ ධර්ම පනිවිඩේ තාමත් ොඳින් අබුධ කරගන තතාගතන් වහන්සගේ ධර්ම මාර්ගේම චීවිතේ ගතරට. ල නාට වා සියල පත ීරෘද ට යික ප ರ කරනවා. දත් මේ රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පූර්ණ දායිකते ලබාදුන්න නොම්බර හයි සෙදා හතරෙන්. A පාදුක්ක පාර් වීගොඩ ලිපනී පදංශී ලොක්කු මානගේ රත්නාග පෙරේර මහත්තාය තුළ පෞල සිල දිනා විසිං. ප්‍රශේෂං බලාපොරොත්ව වෙනවා. ොම්ර දෙසිය විසියාට නිවස ඔන් අන්තර පිළියන්දල පදිංචිුව සිටි ලොකුමානගේ නෝමිස් පෙரேරපயா එවගේම හිරිපිටියගේ දෝන අසා නෝනාම් අව හිරිපිටියගේ දෝන විමලාවති ලොකුවම්මා ලොකුමානගේ ජයිලාල් විජේසිරි පෙරරහා නර 12රසි එක සේමල්ලාපයේ උතුර කිරිබත් ගොඩ විස්සූ ලොකුමානගේ විනි පෙරරයන සොහිරන් ඒවගේම නොම්බර එකේ හත්තේ හතර පිළියන්දල ඔන් අන්තර නිමසේ පදිංචිව සිටි හිරිපිටියගේ චර්ලිස් මාමා හිරිපිටිගේ රංජිත් නෝමන් ඥාති සොවිරයි තුළු මේගේ සිිලුම ඥාතින්ට පින් අනමදන් කරන්න බලා පුොත්වෙනවා යවගේම සුජීපත්තු වාසය කරන්නාව පිළියන්දල ඔන් අන්තර අරංගෙනි පෙරේරා මහත්මී සහ. දෙල්ගුට ගේ සීලපති මහත්මිය තුළු පවුලේ සැමට නිදුක් නීරෝගී සිවත් චිරජේවිෙනනියක්ත් උතුම් ධරම අවබෝධයක්ත් ලැේවායි කළ ප්‍රර්ථනා කරනවා. පවත් මේ උතුම් දශනාවට දායිකත්තේ දරපු පින්වත් ඔබටත් මේ තතාගත ධර්මී ශ්‍රභණය කරපු, ක්වාසි ලෝකවාසියබ සිලු දිනාටම මේ වසංගත තත්තයෙන් කිසිම පීඩාවක් කරදරයක් ඇති නොබේවා. හැමදාමත්තවවි ප්‍රාර්ථනා කරන්නේ අනන්ත බුදුරජන් මහන්සෙලා ගනන්ත බුදුගුණ ශක්තිය බලෙන් ඥානු ශක්තිින් ඉර්දියානු බලයෙන් දාාතුන් ොහන්සෙ ගනත ශක්ති බලෙන්. සෙලබෝ හන්ස ලාගේ ල චෛතරජන් වහන්ස නන්ත ශක්ති ල ආශවාද. ටම යි රෝගි මත් නසි ෝගක මත් ලබේවා ්‍රഞ්ඥාව හල වා ධර් ම ර ವරන ැබේ තු ್ ම යික ರ රනවා. තුම් දේශ ාව දා යික ද ම් දාහ ර ට ං න වා ං නට ං ද ති ීවිත ැප ර ර ං ද වා ්‍ර ෞ ෙක්. හැ තුත්තු නිව බෝධ යි ්‍රා ථනා කරනවා. පිෂ් කතරග මන් බේ ද ලු ල් ේ ක ක දවියන්ටත් ගගේයා සිලුම දෙ නාටමත් අපි ැම දෙනාමත් පතන බෝධියකින් නිවනිින් සැනසීමටම පත්තේ වෛකළ ප්‍රාර්ථනා කරනවා. අखा සට්ඨചබුම්මට්ට දේවානගා මහින්දික ප්ഞන්තං අනුමොහෝදිත්වා. රංරคําම්තුලෝකසාසනං අखाසට්ටചබුම්මටන්ට දිීවානගමහින්දිකා පഞන්තං අනුමදිත්තා චිරංරคําම්තුදීසනං අකහසටඨාചබුම්මටන්ටා දිීවානග මහිදදිිකා ഞම්ත අනුමහදිත්ප චිරරක්คําම්තුතුවං සදාතිී එෙම දෙනාටම සම්මා සම්බුදු සරම